තුන්න දෙක්ක එක දේශනාහාර සම්පාතු. දේශනාහාරය එක්තැන් කිරීම. පළමුකොට ධර්මය වෙත රැගෙනයාම් දහසේ යේෙදී යුත්තය. දිසාලෝචනය හෙවත් දිසාවන් දෙස බැලීමේ ණයක්‍රමෙන් කුසලා කුසල ධර්මයන් දෙෙස හොඳින් බලා, අංකුස ණයක්‍රමෙන් ඉස්මතුකොට, නන්දිියාවටට තිපුක්කල සිහිහ විකීලිත යන තුන්නායක්‍රමයෙන් සූත්‍රයේ විස්තර කළ යුත්තේ වසයෙන් මහාකච්ඡායන් වහන්සේ විසින් වධාරණ ලද්දේය. එහි විස්තර දැක්කයුත්තේ කොහිද සොලොස් හරණය එක්තැන් කිරීමෙන්ය එහිලා දේශනාව තුළින් ධර්මයවිට රැගෙනයාම එක්තැන් කිරීම යනු කුමක්ද. ආරක්කිතේන චිත්තේන මිච්චාදිත්්ති හතේනච තිීන මිද්ධාබි භූතේන වසම් මාරස්ස ගච්චති ආරක්ෂාවක් නැති සිටන් යුතුව මිත්‍යදෘෂ්ටයෙන් වැසීගිය නිධමතින්හා අලස භවින් යටකොට මැඩගන්නා ලද තැනැත්තා මාරයාගේ වසගේයටයයි. ආරක්ෂාවක් නැති සිතින් යුතුව යනුවෙන් භාග්‍යවතුන් වහන්ස එක්කුමක් වධාරණ සේක්්දයත් ප්‍රමාදයයි. එම ප්‍රමාදය නැවත නැවත සසරෙහි මැරිමැරී යාමට කාරණයයි. මිති්‍යාදෘෂ්ටෙන් වෙනසීගිය යනු යම් කලෙක අනිත්‍යදේ නිතියයි දකීද ය විපල්ලාසයකි. ඒ පෙරලීගිය දැක්ම කවර ලක්ෂණයකින් යුක්තද. විපරීතදේ ග්‍රහණය කර ගැනීමේ ලක්ෂණය විපල්ලාසයයි. හ කුමක් පිළිබඳව පෙරලීගිය දැක්මහෙවත් විපල්ලාසේ ඇත්තේ වෙයිද කරුණු තුනක් පිළිබඳවය සංඥාව පිළිබඳවය සිත පිළිබඳවය දෘෂ්ටිය පිළිබඳවය. පොහු විපල්ලාසේ ඇතිකරගන්නේ කොහෙන්ද. ආත්මවාදයට කරුණුඕූ සතර ගැනේ. රූපය ආත්මය වසෙන් දකි. රූපයෙන් සැදනු ආත්මයක් ඇතැයි දකි. ආත්මය තුළ රූපය ඇතැයි දකි. රූපය තුළ ආත්මය ඇතැයි දකි. මෙසේ විඳීම, පෙරස සංඥාව පෙරසේ සංස්කාර පෙරසේ විඤ්ඥානය ආත්මය වසින් දකි විඤ්ඥානයෙන් සැඳනු ආත්මයක් ඇතැයි දකි ආත්මය තුළ විඤ්ඥානය ඇතැයි දකි විඤ්ඥානය තුළ ආත්මය ඇතැයි දකි. එහි රූපය අනු අසුභෙහි සුභයන විපල්ලාසයට කරුණුූ පළමු වෙන්නයි විඳීමයන්නු දුකෙහි සැපේ යන විපල්ලාසයට කරුණු දෙවැන්නයි. සඥාහා සංස්කාරයනු අනාත්ම දෙෙහි ආත්ම යන විපල්ලාසයට කරුණු ෝ තුන් වෙන්නයි. විඤ්ඥානය යනු අනිත්‍යෙයි නිත්‍යයන විපල්ලාසට කරුණු ඕ සිව් වෙන්නයි. සිත කෙලෙසෙන ධර්ම දෙකකි. තෘෂ්ණාවත් අවිද්‍යාවත්ය. තෘෂ්ණාවෙන් වැසීගිය සිත, දෙවැදෑරුම් විපල්ලාසිකින් පෙරලියයි. අසුබෙහි සුභයන දැක්මත් දුකෙහි සැපයන දැක්මත්ය. දෘෂ්ටියෙන් වැසීගිය සිත දෙවැදෑරුම් විපල්ලාසකින් පෙරලියයි. අනිත්‍යයෙහි නිතති යන දැක්මත්, අනාත්මයෙහි ආත්ම යන දැක්මත් ය. එහි යමෙක් දෘෂ්ටියකින් විපල්ලාසට පත් දැක්මයෙන් යුක්ත වෙයිද, ඔහු අතීත රූපය ආත්මය වසෙන් දකි. අතීත විඳීම ආත්මය වසෙන් දකි. අතීත සං්ඥා ආත්මය වසෙන් දකි. අතීත සංස්කාර ආත්මය වසෙන් දකි. අතීත විඤ්ඥානය ආත්මය වසෙන් දකි. එහි යමෙක් තෘෂ්ණාවෙන් විපල්ලාසිෙද පත් දැක්මෙන් යුක්ත වෙයිද, ඔහු අනාගත රූපය සතුටින් පිළිගනි. අනාගත විඳීම සතුටින් පිළිගනි. අනාගත සං්ඥා සතුටින් පිළිගනි. අනාගත සංස්කාර සතුටින් පිළිගනි. අනාගත විඤ්ඥානය සතුටින් පිළිගනි. සිතට උපක්ලේෂ වූ ධර්ම දෙකකි. තෘෂ්ණාවත් අවිද්‍යාවත්ය. ඒ තෘෂ්නා අවිද්‍යා දෙකෙන් බැහැරවී පිරිසිුදු බවට පත් සිත සියලු කෙලෙසුන්ගෙන් බැහැරව පිරිසිදුුවේ අවිද්‍යාවෙන් වැසීගිය තෘෂ්ණාවෙන් බැඳීගිය ඒත් සත්වයන්ගේ සසර ගමනෙයි මුලිම් පටන්ගත් තැනක් කිසිසේත් නොපෙනේ සසරෙහි සැරිසරා යද්දී වරක් නිරයටයයි වරක් තිරිසං යෝනියටයයි වරක් ප්‍රේත විෂයටයයි වරක් අසුරයන් අතරටයයි වරක් දෙවියන් අතරට යයි. වරක් මිනිස්සුන් අතරතියයි. නිධමත හා අලස බවින් යටකොට මැඩගන්නාලද යන්නෙහි නිධමත යනු සිටෙහි ඇති අදක්ෂ බවයි. වැඩකට නොේදිය හැකි බවයි. අලස බව යනු කයෙහි ඇති හැකිලී ගිය බවයි. මාරයාගේ වසගේයට යයි. යන මාරයාට අයත් කෙලෙසුන්ගේත් මාරයා නැමැති සත්්‍යයාගේත් වසගේටයාමයි. ඔහු එයින් වැැසීගියයේ සසර දුකට මූනලා සිටියේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ විසින් එම ගාතාවෙන් සත්‍යය දෙකක් දෙසන ලද්දාහුය. දුකත් දුකෙයි හටගැනීමට හේතු කරුණුත්ය. භාග්‍යවතුන් වහන්සේ ඒවා පිරිසිඳ දැකීම පිණිසත් ප්‍රහාණය පිනිිසත් දහම් දෙසන සේක දුක ගැන දහම් දෙසනු ලබන්නේ පිරිසිඳ දැකීම පිණිසය දුක් උපදවන හේතුන් ගැන දහම් දෙසනු ලබන්නේ ප්‍රහාණය කිරීම පිණිසය යමකින් දුක පිරිසිද දකීද යමකින් දුක උපදවන හේතුව ප්‍රහාණය කරයිද මේ මාර් ගැයි තෘෂනාවේත් අවිද්‍යාවත් යම් ප්‍රහාණයක් ඇත්ද දුක් උපදවන හේතුවෙෙහි නිරුද්ධවීමයි මේ චතුරාරිී සත්‍යයයි එහෙයින් භාග්‍යවතුන් වහන්සේ ආරක්ෂාවක් නැති සිතින් යනාදී ගාතාව වදාලසේක එහෙයින් ආයුස්මත් මහාකච්ඡායන තෙරනුවෝ ආස්වාදයක් ආදීනවත් යනාදී ගාතාව වදාළහ නියුත්තෝ දේශනාහාර සම්පාතු දේශනාහාරය එක්තැන් කිරීම යොදන ලදි.